මේ කැලෑවේ තනියම තමයි යන්නේ. බය හිතෙන්නේ නැද්ද? එහෙම බයක් නැහැ. ඒක අලි රෑට දෙන්නේ දවල්ටද? දැන් මාස කීයක් හරක් බලනවද මේ විදියට කැලේ? මාස 7ක් විතර බලනවා. ඇයි මෙහෙම හරක් බලන්නේ? මගේ තාත්තගේ ජීවිතේ බේර ගන්න තමයි මම මේ විදියට සර්පේ වින්නවා. මේ කැලේ මැද ඉතින් මම කොහොමරි මේව කරලා තාත්තගේ ජීවිතේ බේර ගන්න තමයි. මට නම් දෙයියා මක්කමක් තේරෙනවා මගේ ජීවිතේ දැන් ගොඩක් ගෙවිලා ගිහින් තියෙන්නේ. ඒත් මගේ නංගිලා දෙන්නගේ ජීවිතේ තව එහෙම ඉතුරු වෙලා තියෙනවා. මේ හම්බ කරන මුදල ඇද්ද නංගිලා ජීවත් කරවන්නයි තාත්තාගේ බෙහෙත් වලටයි. ඒවා හැම දෙයක්ම ඉතින් ගුරුවරුත් උදව් කරනවා නංගිලාගේ ඉස්කෝලේ. ඒ කරලා ඉතින් කොහොම හරි අලි එනවා 3:30 වෙනකොට කැලේට. කැලෙන් එළියට. එතකොට අර පාර අයිනට ගිහින් දාගෙන හරක් ටික ගාලට අරගෙන යනවා. ගෙදර යනකොට කීයද? ගෙදර යනකොට 6:30 විතර වෙනවා. දුකයි ඉතින් ඒ තාත්තගේ ජීවිතේ බේර ගන්න ඕන නිසා සතුටින් කරනවා. මගේ දරුවන්ට තාත්තෙක් නැති වෙන බව මම දන්නවා. ඒත් කරන්න දෙයක් නැහැ. මගේ අපි දුක් විඳලා හැදුවේ දෙමව්පියන්ට සලකන්නේ බැරි වෙලාවට ඒක මම කරනවා ඉතින්. මගේ දරුවත් කවදා හරි කොතනකදී හරි තාත්තෙක් නැතුව අසර වෙන බව මම හොඳට දන්නවා. ඒත් මට මගේ තාත්තගේ එයාගේ හරි කුටි නෑ අපේ බල
හරම් බලලා එනකොට රෑ වෙනවද කියන්නේ? ඔව් 6 6 හැමාර වෙනවා. එයා 6ට විතර ගමන් ගාල්ල දවට ගෙනත් දාම රෑ ගොඩක් වෙලානේ තියෙනවා. හතර හැමාර වෙනකොට ගියේ. මී හරද්ද බලන්නේ? ඔව් අරන් යනවා. මම කෑමත් අරන් දෙන්නේ. ඔව් අරන් යනවා අද නම් අරන් ගියේ නෑ. ටිකක් යල්පරක් තමයි. චෙක්වා. ඔබට මතක ඇති අපි මීට දින කිහිපයකට පෙර මිහින්තලේ කටුකැලියාව ප්‍රදේශයේ පිළිකා රෝගය නිසා බරපතල තත්ත්වයක පසුවන සෙනවිරත්න සහෝදරයා පිළිබඳව ඔබව දැනුවත් කළා. ඒ අනුව අපට කිහිප දිනෙකම කතා කළා. කතා කළා සඳහන් කළා උට ප්‍රතිකාර කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන්න. ඒ වගේම තමයි අපි මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළේ මේ රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා බොනෝන රෝග පිළිබඳව. හැබැයි බලධාරීන්ගේ අවධානය යොමු වුණේ නැහැ. දරුවන් ජීවත් කරව ගන්න විදිහක් නැහැ. ඒ නිසාම දියණිය ගවයන් බලාගෙන මේ තාත්තට ප්‍රතිකාර කර ගැනීම සඳහා ලොකු උත්සාහයක නිරත වන විදියත් අපි ඔබට සඳහන් කළා. ඒ අනුව අපට කතා කළා විශේෂයෙන්ම ආදරණීය තුෂාරි ලංකා නැගණිය. ඇය සඳහන් කතා කරලා රුපියල් 10,000ක් වටිනා වියලි ආහාර අපට ගෙන දුන්නා. අපි ඒක අද ලබා දුන්නා මේ ආදරණීය කණ්ඩායමට ආහාර ගන්න. ඒ විතරක් නෙවෙයි හැමදාම සමාජ ඇසත් එක්ක ඉන්න බොහෝ මිනිසුන් වෙනුවෙන් එතර ඉඳලා කඳුළු සලන එතර ඉඳලා පිහිට වෙන අපේ ආදරණීය සුජාතා හත්තොටුව මහත්මිය මීට දින කිහිපයකට පෙර මට කතා කරලා කිව්වේ කාංචන කොහොම හරි මේ අයට එන්නත ලබා ගැනීම විදිහක් නැහැ කියලා තමයි සඳහන් කළේ. එන්නත ලබා දුන්නේ නැති වුණොත් ඔහු එක්ක හිටපු 40 දෙනෙකු මේ වෙනකොට ජීවිතක්ෂයටපත් වෙලා 41 වෙනියා මමද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවායි කියලා කිව්වේ. ඒ අනුව ඇය සුජාතා හත්තොටුව මහත්මිය අපිට රුපියල් 100,000ක මුදලක් ලබා දුන්නා මේක කාංචන ගිහින් දෙන්න ඒ අයට එන්නත ලබා ගැනීම සඳහා කියලා. ඒතෙක්ම සඳහන් කරන්න ඕන මෙත්සිත් සහන පදනම. අපි වසර ගණනාවක් තිස්සේ මේ රටේ අසරණ මිනිස්සු වෙනුවෙන් උදව් උපකාර කරන මෙත්සිත් සහන පදනම ඒ අයගේත් අවධානය යොමු වෙලා තිබුණා. ඒ අනුව මෙත්සිත් සහන පදනමේ ඉල්ලීම බවට පත් වෙලා තිබුණෙත් වියලි ආහාර හැකියාවක් තියෙනවා නම් අරන් ගිහින් දෙන්න කියලා. හැබැයි වියලි ආහාර අරන් යන්න කලින් අද අපිට ලැබුණ නිසා වියලි ආහාර ටික අපි ඒ මුදලත් ලබා දෙන්න සූදානම් වුණා මේ අයගේ එන්නත ලබා ගැනීම සඳහා. මොකද මේ දියණිය මේ දියණිය තමයි තාත්තා වෙනුවෙන් හරක් බලලා ගවයන් 40ක් මී හරක් 40ක් බලාගෙන ජීවත් කරවන්න ලොකු උත්සාහයක් දරන්නේ. ඇයගේ පවුල් ජීවිතේ පවා පැත්තකට දාලා ඇවිල්ලා මේ තාත්තා වෙනුවෙන් උදේ හවස බඩගින්නේ දැමුත් කෑම අරන් ගියේ නැකෝ නේ. කෑම එකවත් ගන්නේ නැතුව මහ කැලෑවේ සතුන් එක්ක ඒ සතුන් බලාගැනීමේ මහා යෝධ සටනක දියණියක් හැටියට නිරත වෙලා ඉන්නවා තාත්තගේ බෙහෙත් ටිකට මුදල් හොයන්න. ඉතින් මේ ආදරණීය දියණිය වෙනුවෙන් තමයි තාත්තව රැකගන්න අපි මේ උදව් කරන්නේ. නිසා මෙත්සිත් සහන පදනම මේ දුක දැකලා ඔවුමුත් අපිට රුපියල් 20,000ක මුදලක් ලබා දුන්නා මේ දියණියට ලබා දෙන්න. එතකොට අපි 120,000ක මුදලක් මේ දියණිය අතට ලබා දෙනවා. මේ දියණියගේ දුක කඳුල වේදනාව නිවලා ඒ තාත්තට බෙහෙත් කරන්න. ඒකින්ද තමයි අපි මෙච්චර දුර ගෙවාගෙන මේ මිහින්තලේ මහා ඝන කැලෑවක් මැද ජීවත් වෙන ඉතා අසරණව ජීවත් වෙන විශේෂයෙන්ම පිළිකා රෝගයෙන් ජීවිතය ඉල්ලන මේ සහෝදරයාට උදව් කරන්න අපි සූදානම් වුණේ. ධෝනිට අපි දැන් ලබා දෙන්න යන්නේ අපේ ආදරණීය මහත්මිය එවපු පළවෙනි රුපියල් 100,000. බලන්න 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40යි 55යි 50යි 55යි 60යි 65යි 70යි 75යි 80යි 85යි 90යි
අනූපහයි සීයයි. ඒ රුපියල් ලක්ෂේ අපේ ආදරණීය සහෝදරිය වගේම තමයි අපේ මෙත්සිත් සහන පදනම අපට එවලා තිබුණ රුපියල් 20,000ක මුදල් 5යි 10යි 15යි 20යි. එළනකොට 120,000ක මුදල අපි ඔවුන්ට ලබා දීම සිද්ධ කළා. ඒ වගේම අපේ ආදරණීය තුෂාරි ලංකා නංගි දීපු රුපියල් 10,000ක බඩුමල්ලු ලබා දුන්නා. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා මේ සිස්සහන පදනමේ ආදරණීය සහෝදරයාට. ඔහු නමවත් කියන්න එපා කියලා කිව්වේ කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ අපිත් එකට ඉන්න ඉතා සංවේදීම චරිත සුජාතා හත්තොටුව මහත්මිය. ඔබ එවපු රුපියල් ලක්ෂය ඒ ආකාරයෙන්ම ලබා දෙන්නත්, මෙක්සිස් සහන පදනම එවපු රුපියල් 20,000ක මුදල එහෙම්මම ලබා දෙන්නත්, ආදරණීය තුෂාරි ලංකා එවපු රුපියල් 10,000ක බඩුමල්ල ලබා දෙන්නත් අපිට හැකියාව ලැබුණා. මේකේ ධෝනි දැන් තාත්තගේ ඊළඟ බෙහෙත විදගන්න මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. මගේ තාත්තගේ ජීවිතේ බේරගන්න උදව් කරපු හැමෝටම ගොඩක් පිං. ඒ වගේම මගේ නංගිලා දෙන්නයි කුසගින්න නිවන්න ආධාර පිං අයට ගොඩක් පිං. දැන් අද කැමරා යන්න නැතුව ගියා කියලා අම්මා කිව්වා. දැන් කොහෙද හිටියේ අපි එනකොට? දැන් හරට්ටි කොහෙද දාලාවේ? වතුරේ ඉන්න මම පැයක් විතර. ඊට පස්සේ තමයි කෑම කන්න උඩට එන්නේ. හැමෝටම තාත්තලා ඉන්නවා, අම්මලා ඉන්නවා. හැබැයි තමන්ගේ ජීවිතේටත් අහිමි කරගෙන මෙහෙම දියණියවරු හරි අඩුයි. හැබැයි මේ දියණියගේ කඳුළු දැකලා, මේ තාත්තගේ ජීවිතය දැකලා උදව් උපකාර කරන බොහෝ දෙනෙක් ඉන්නවා. අපි ආරාධනා කරනවා සමාජ ඇසත් එක්ක එකතු වෙන්න, ඒ වගේම මෙත්සිත් සහන පදනමත් එක්ක එකතු වෙන්න, මෙන්න මේ වගේ අහිංසක පවුල්වල කඳුළු පිස දාන්න. එකතු වෙලා තවදුරටත් මේ අයට උදව් උපකාර අවශ්‍යයි. ජීවිතය ජයගන්න හිතෙන්නේ අපි ඇවිල්ලා ගිහිල්ලා දැන් මේ වගේ උදව් ලැබීම පිළිබඳව සහ උදව් කරපු අයට මොනවද කියන්න ඕනේ? ගොඩ ගොඩ අපි මට දෙන රුපියල් 50 70 හරි වැඩි වැඩියෙන් ලැබෙන අයගොල්ලන්ට, ඒ කියන්නේ මම වැටලා ඉන්න අමාරුව, මට බෙහෙත් 8ක් 12ක් තියෙනවා, 8ක් විදගත්තා. මේ හතර අමාරු සරට ගොඩාක් පිං සර් ඇවිල්ලා මේ උදව් කරනවා හින්දා ඒ ඔක්කොටම ගොඩ ගොඩා පිං. අපි ඇවිල්ලා යනකොට හිතුවද ඇත්තටම මේ වගේ මේ සහයෝගයක් ලැබෙයි කියලා? ඔව් හිතුණා, ඇත්තටම හිතුණා. ඒක විශ්වාස ආත්ම විශ්වාසයක් තිබ්බා හිතේ. ඒ විශ්වාසය නම් හිතයි ඉතින්.